එතකොට මේ ආනාපාන සතිය යැනි ඒකාග්‍රතා භාවනාවක් වැඩීමේදී යෝගාවචරයාට මූණ පාණ්ඩ සිදුවෙන බාධක රසක් තියෙනවා. එන් පාක් තමයි අපි සඳහන් කරන්නේ පංච නීවරණ කියලා. මේ පංච නීවරණ බොහෝ සෙයින් මනසට ගැටලුවක්. කොයිතරම් මහන්සි ගත්තත් යෝගාවචරයාට මේ නීවරණ ඉඩ දෙන්නේ නැහැ චිත්ත සමාධිය පිහිටන්නේ. කාමච්ඡන්දය කියන්නේ යම් යම් දේට ඇලුම් කිරීම ආශා කිරීම. කලින් තිබිච්ච දේවල් ගැන හිතමින් ආශා කරනවා, අනාගතයේ ලබන්න තියෙන දේවල් ගැන ආශා කරනවා, දැන් තියෙන දේවල් ගැන දැඟීමක් සිහිපත් වෙනවා. මේවා කාමච්ඡන්ද. ඒ කියන්නේ මනුලොවට ඇති, දෙව්ලොවට ඇති, කාම ලෝකයට ඇති හැම දෙයක්ම කියනවා කාම වස්තු කියලා. මේ කාම වස්තු ගැන නිතර නිතර හිතෙනවා නම් ඒක තමයි කාමච්ඡන්දය කියන්නේ. ඒක තමන්ගේ චිත්ත සමාධියට බාධාවක්. දිනක් බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු වෙන ආසන්න කාලේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නේරංජරා ගංගේ වැල්ලේ සක්මන් කරනවා. ඒ වැල්ලේම තියෙන වතුර කඩවලින් තම පහසු වෙනවා. උන්වහන්සේ දුෂ්කරඥා වස්තර දාලා පිණ්ඩපාතේ වළඳෙමින් 15 වෙනි ගතුනේ. ඒ 15 ඇතුළතදී වැරහලිමේ ගියේ වැහරියේ ගියේ තමන්ගේ සිරුර ලස්සනට වැඩි වෙනවා. ඉතින් පන් පහස වෙනකොට අතපය පිරිමදිනවනේ. හා දැන් මගේ අතපය වැඩි වෙනේනවනේ කියලා හිතුණා. අන්න උන්වහන්සේක මෙන්න මෙන්න කාමච්ඡන්දි. මේ කාමච්ඡන්දි. මේක මත වැඩනොත් එහෙම බුදු බාස බාධාවක් කියලා ඒක සම්පූර්ණයෙන්ම ඉතිං ඉවත් කෙරුවා. එහෙම හිතන්නේ. අන්නේ වාගේ පවා තමන්ගේ අවයවයන් ගැන, තමන්ගේ කේශ කලාපය ගැන, තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන, තමන්ගේ දන්ත පේළිය ගැන, තමන් පරිහරණය කරන පාවහන් ගැන, පනාව ගැන, තෑන තන්සිල ගැන, ඔරලෝසුව ගැන මේවා ගැන පවා නැවත නැවත හිතෙනවා නම් ඕක කාමච්ඡන්ද නීවරණයක්. ඒක බාධාවක්. එනි හිතනකොට මේ ගීතානට ඕනේ අනිච්ච ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, අසුභ ලක්ෂණ. හිතන එක හිතින් ඉවත් කරන්න අපි ධනවත් වෙන්න ඕන, සතිමන්ත වෙන්නට ඕන. ව්‍යාපාද කියන්නේ ඒක අනිත් පැත්ත. තමන් පරිහරණය කරන දේවල් වල, තමන්ගේ ශරීර අවයව ගැන, තමන්ට සම්මුඛ වෙන දේවල් ගැන යම් යම් අසුභ ස්වභාවයක් දකිනවා නම් අන්න එතෙන් ගැටෙනවා. මඳුරේ චෛල මූණේ වහනකොට, මැස්සේ වහනකොට හිත ගැටෙනවා. එයාගේම දත්වල අප්‍රසන්නයක් වෙනකොට හිත ගැටෙනවා. ඉසාවුල් වෙලා තිනොට හිත ගැටෙනවා. ඇඳුම කෙලුත් වෙලා තින හිත ගැටෙනවා. මේ පුතේ ඇදලා තින හිත ගැටෙනවා. ආහාර ගන්නකොට ගලක් හපුනන හිත ගැටෙනවා. ඔය තරම් හැම වෙලාවෙම අපේ සිත අපි ගන්නෙම නැතුව ගැටීමට පත්වීම තමයි නිරුස්සන බව තමයි. එවාගේම තමන් නොදන් තමන්ට අප්‍රසන්න කෙනෙක් ඉස්සරහට ආවම හිත ගැටෙනවා. හිතත් එන්නේ ඉස්සල ඕනේ කැඳුවා නම් හිත ගැටෙනවා. කකුතේ කැඳුවා නම් හිත ගැටෙනවා. කාරලේ කැඳුවා නම් හිත ගැටෙනවා. ඔය වාගේ හැම වෙලාවෙම තමන්ගේ හිත යන් යන් දෙයක ගැටෙන සුළු වේ නම් මේක තමයි ව්‍යාපාදය. මේක අපේ මහවාදය. අපේ සමාධිමත් වීම තමයි බාධකයක්. කීන මිද්දකේන ඒට වඩා අන්තරාවක්. ඒක ඉන්නේ මහා ඇතෙකුට යට වෙනවා වගේ කියලා. මහා ඇතෙකුට යට වුණාම නැගිටින්න බෑනේ. ඒ වගේ තමයි තීන මිද්ද. තීන මිද්ද කියන්නේ නිදිමතම නෙමෙයි. නිදිමත රහතන් වහන්සේට තියෙනවා. නිදිමත කියන එක කාය ගිලන් තත්ත්වේ නිසා සිදුවෙනවා. නිදිමත නෙමෙයි තීන මිද්ද කියන්නේ නිදිමතත් තීන මිද්දේට සමානව උපකාරක දෙයක්. ඒක නිකන් පචලාය තත්ත්වයන් කියලා නිදි කියලා වැටි. ඒ හැර තමන් කරන යහපත් ක්‍රියාව කරන්න එපා වින් කියනවා. දැන් බෑ පස්සේ පුළුවන්. ඒ වාගේ හිතෙන හිතවිලි එනවා. දැන් මහන්සි ඉසරේ දෙනවා, ඇඟරේ දෙනවා, දානුවේ දානවා. මෙච්චර වැඩ කළා දැන් මට මහන්සි පස්සේ පුළුවනි ඔය වාගේ පසුබට වීම සිදු වෙනවා. ඒ කුසාසිතේ පසුබට වීමේදී ඇතිවෙන ගිලන්තකම තමයි මෙතන තියෙන්නේ. සා මිද්දේ මේක එකට ඒකාබද්ධ ධර්මතා දෙකක්. තීනේ කියන්නේ හිතේ තියෙන මැලිකම. මිද්දේ කියන්නේ හිත තුළ තියෙන චෛසිකයන්ගේ මැලිකම. මේ දෙකම මා පුදුම විදිහේ අපහසුතාවකට පත් වෙනවා. කොයි ලෙසකින්වත් ඉස උස්සගෙන ඉන්න බෑ, කිරා වැටෙනවා.
අලවෙන්දම හිතෙනවා. ඔය වාගේ අවස්ථාව අපිට මහා බාධාවක්. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා ඒක ජයගන්න හැටි. ඒලා ඇහැරලා වටපිට බලන්නට ඕන. කන් දෙක අල්ලලා ටිකක් අදින්නට ඕන. වතුර ටිකක් මූණේ ගා ගන්නට ඕන. පැන්ට් එකක් පානේ කරන්නට ඕන. අතපය හොඳට පිළිමැඳලා පිළිකඩ අරින්නට ඕන. එවාගේ මෙහෙමත් නැන්නම් නැගිටින්නට ඕන. ඉරියව මාරු කරන්නට ඕන. ඇවිදින්න සක්මන් කරන්නට ඕන. ඔය ඔක්කොම කරලා බැරි නම් නිදා ගන්නට ඕන. ඔය විදිහට උපදෙස් කියලා තියෙන්නේ මේ තීන මිද්දේ නෙමෙති මහා බලගතු බාධකේ මැඩපත්තුණු පිණිසයි. ඒකද ආහාර ප්‍රමාණවත් ගැනීම, හිතමිත ආහාර ගැනීම, ආලෝක සංඥා හිතේ නිතර නිතර මෙනෙහි කිරීම ආදී වශයෙන් මේ තීන මිද්දේ මැඩපත්තන්න අපට පුළුවන්කම තියෙනවා. උද්දච්චය කුක්කුච්චය කියන එක ඒක තවත් බාධාවක්. උද්දච්චය කියන්නේ අලු ගොඩකට ගලක් ජනම විසිරෙන්න වාගේ, ගහක් කොට කොඩියක් බැන්දාම නිතරම සැලෙන්න වාගේ, ජල තලාවකට ගල් කැටයක් චබිලිති කෑල්ලක් කෝතු කෑල්ලක් දැම්මාම කලණේ වන්න වාගේ නිතරම සිත සැලවිසල වේපාමෙවි මොයේ කඩමුණුල විහිදෙනවා. මේ අවස්ථාව තමයි උද්දච්චය නමින් හැඳින්වෙන්නේ. මේ කකුසල සිත්වල පහළ වෙන දේවල්. ඒකත් මහා බාධාවක්. කුක්කුච්චේ නමින් කියවෙන්නේ තවත් දෙයක්. නොකල කුසල් ගැන කළ අකුසල් ගැන හිත පසුතැවෙනවා. මොනවා හරි සුළු දෙයක් හරි අත්කරද්දක් වුණා නම් ඔය හේතන මත වෙලානේ Tamanne හිත වදගෙනවා. ඒක කුකුස. කුකුස කියන්නේ මෙතන Taman කළ නොකළ කුසල් අකුසල් ගැන පසුතැවිල්ල. පසුතැවිල්ලාමත් ඒක මහා වදයක්. අනිත් තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව නම් බෞද්ධයන්ට බොහොම අඩු කරගන්න පුළුවන් දෙයක්. බෞද්ධයන් තුනුරුවන්ගේ ගුණ හදවතින් පිළිගන්නා නිසා විචිකිච්ඡාව අඩු වෙන බොහොම අඩු කරගන්න පහසු වෙනවා. සත්‍නත්‍රය ගැන සැකය, සීලේ ප්‍රතිපදාව ගැන සැකය, අතීත කාලය ගැන සැකය, අනාගත කාලය ගැන සැකය, ඒ තුන් කාලය ගැනම සැකය, හේතුඵල ධර්ම ගැන සැකය. මේවා තමයි බාධක විචිකිච්ඡා. යන්දයක් නොදැනීමෙන් ඇතිවෙන විචිකිච්ඡාව නොවේ. දැන් පාර යනකොට දෙමන් සංගයක් මුණ ගැහුනාම යන්න ඕන පාර මේකද අරකද කියලා හිතන්න පුළුවන්. ඒක විචිකිච්ඡාව නීවරණයක් නොවේ. ඒ වගේම යම්කිසි ආහාරයක් ගන්නකොට මේක අහවල් දෙයක්ද කියලා සැක කරනවා. ඒක විචිකිච්ඡාව නෙමෙයි. ඒවට කියන පතිරූප විචිකිච්ඡා කියලා. විචිකිච්ඡා නම් අර සඳහන් වෙන්නේ උසස් ගුණ ධර්මයන් පිරීමේදී බාධක වෙන තුනුරුවන් ගැන සැකය, සීලය ගැන ප්‍රතිපදා ගැන සැකය, තුන් කාලය ගැන සැක, හේතුඵල ධර්ම ගැන සැක. මේවා තමයි බාධක විචිකිච්ඡා. මේ ඔක්කොම යටපත් කර ගැනීම සඳහා ගන්න උත්සාහය යෝගාවචරයාට මහත් වෙහෙසක් දරන්න වෙනවා. නමුත් මේ වෙහෙස නිමාව දක්වාම දරන්නට ඕන. යුද්ධයක් කරන යුදසේ බලා නිමාව දක්වාම සටන් නොකළොත් ඔහු පරදීනවා. කොමුළු ජීවිතයේ නැකත කරන යුද්ධය යෙදෙන්නට ඕන. හැම ආයුධයක්ම පාවිච්චි කරන්නට ඕන. ඒ වගේම මේ නිවරණ මැඩ පවත්වමින් සමාධි බලය උපදවා ගැනීම සඳහා යෝගාවචරයා පුරුදු වෙන්නට ඕනේ.